SL Kubura. SL Kubura. Hello, Ayubowan. This is a good news. Minna Subha Aranchya. මොකද්ද සුභ ආරංචිය? ලෝකයේ දරුණුතම ඉතිහාසයේ දරුණුතම ඔයිල් කාන්දුව මේ වන විට නවතා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නායක හමුදාව, ඉන්දියා වෙරළා ආරක්ෂක කණ්ඩායම්, රෂියන් ටීම් එක, ඒ වගේම නැව් සමාගමේ ආයතන එකතුලා තමයි මේ ගේම ගහලා තියෙන්නේ. මෙන්න මෙහෙම අපි දකින්න ට්විටර් පණිවිඩයක්. Thank you to everyone. Every who were involved in this heroic job. Good news. MT New Diamond brought under control forced massive fire fighting effort by Sri Lanka. Ships and aircrafts and Indian Coast Guard. තව ටියුට නිවුස් එකෙන් අපිට මෙහෙම පණිවිඩයක් දෙනවා. The fire on board in the oil tanker MT New Diamond brought under control and move are underway to deeper seas, says Sri Lanka Navy Spokesman. මේට අනුව ලෝක ඉතිහාසයේ ධර්මතුම ඔයිල් කාන්දුව වලක්වා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ කොටගත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රමුඛ කොටගත් මේ ශ්‍රී ලංකා මුහුදු තීරේට ඇතුළත් වෙලා තමයි මේ නැව තිබුණේ. මුහුදු සැතපුම් 38ක වගේ දුරින් මේ නැව ස්ථානගත වෙලා තිබුණා. ඊට පස්සේ මේ නැව ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාව දෙසට එන්නට පටන් ගත්තා. කිලෝමීටර 22ක් දක්වා මේ නැව ගසාගෙන ආවා. මේ ගින්න දැන් පාලනය කරමින් මේ නැව දැවතත් මුහුද දෙසට ඇදගෙන යන බවට තමයි වාර්තා වෙන්නේ. එක් ජීවිත හානියක් සිද්ධ වුණා. මෙහි ග්‍රීක සහ පිලිපීන ජාතිකයන් වැඩ කළේ. තෙල්ටොන් 270,000ක් මෙහි ගබඩා කර තිබුණා. පැනමා රාජ්‍යයට අයත් මෙම නෞකාව දැවැන්ත සාගර විනාශයක් සිදුවීමට ආසන්නයෙන් තිබුණේ පරිසර විද්‍යාඥයින් බියපල කරා මේ නැව උපරායාවිද කියලා. පැලුමක් තිබෙන බවට වාර්තා වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා නාවි හමුදාව ඉතාමත්ම හොඳින් පැහැදිලි කිරීමක් කළා. මේ පිපුරුම, මේ පැල්ම, මේකෙ තිබුණ මේ රස්නය නිසා මේ ඇති වුණු කාරණයක් කියන එක ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ඉතාමත් හොඳට පැහැදිලි කරුම් දෙල ලැබුවා. දැන් මේ වෙන්න ගිය විවසනය සම්පූර්ණයෙන්ම පාලනය කරලා තිබෙනවා. Now we can enjoy. දැන් අපිට සතුටු වෙන්නට පුළුවන් මෙන්න වැඩ. මේක නිසා ශ්‍රී ලංකාව දෙසට නැවතත් ලෝක අවධානය ලක් වෙනවා කිව්වොත් නිවැරදි. මෙවැනි වැඩ තුලින්, මෙවැනි අභියෝගාත්මක වැඩ තුලින් ලෝකයට පෙන්වන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාවේ ශක්තිය. එකමුතු බවෙන් තමා මේ ගින්න නිවා දැමුවේ. පැනමා ධජය සහිතව නිව් ඩයමන්ඩ් නෞකාව මීනා අල් වරායෙන් තමයි පිටත්තුනේ ඉන්දියාවේ ඔඩිෂා පැරණි වරාය වෙත ගමන් කරන්නට. හදිසියේ බොයිලේරුවක වුණු පිපිරීමකින් මෙම ගින්න ඇතුවෙලා 2020 පෙරවරු 8ට පමණ තමයි ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 38කට පමණ එහැයින් මේ ගින්න ඇති වුණේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ MT7
ගුවන් යානා යොදාගත්තා. ඒ වගේම ටක් යාත්‍රා යොදාගත්තා. ඉන්දිය වෙරලාරක්ෂක බලකාය යානා යොදාගත්තා. දැව් සමාගමෙන් යානාව යොදාගෙන තමයි මේ ගින්න නිවීම සඳහා කටයුතු කළේ. මේ සඳහා වතුරම් පමණක් නොවේ, මේ ගිනි නිවීම සඳහා රසායනික බෙහෙත් පවා යොදන්න කටයුතු කළ බව ශ්‍රී ලංකා නායක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරමින් සිටියා. එහෙනම් ඔබට මේ සතුටු විය හැකි, මොකද මේක ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි, මේක බැරි වෙලාවත් මෙය පුපුරා ගියා නම් මාලදිවයින රාජ්‍යයටත් දැඩි අලාභහානියක් සිදුවන්නට තිබුණු බවට වාර්තා වෙනවා. එසේනම් එස්එල් කුබරෙන් සමුගන්නවා මම මෝහන් කුලතුංග.